අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත පරීක්ෂාවට ලක් කළ සාම්පල 25කින් ඩෙල්ටා ප්‍රභේදයේ බවට සැක සහිත 14ක් හමු වෙයි පරීක්ෂණ අඛණ්ඩව සෞඛ්‍යංශ කියයි දෛනික වැඩිම එන්නත් කරණය ඊයේ දිනේ එන්නත් 232527ක් ජනතාවට ලබා දෙයි පාසල් ළමුන්ට එන්නත දීම ගැන ඉදිරියේදී තීරණය කරනවා රාජ්‍ය ඇමති චන්න කියයි ගුරුවරු අදත් ඔන්ලයින් වර්ජනේ ඇතම් ගුරුවරු වර්ජනය අත්හරින්මින් ඔන්ලයින් අධ්‍යාපනයේ චැනල් සියල්ලම ජනතාව සතු දේපලක් රටේ සාමයට හානි කරන්න එපා නීතිය ක්‍රියාත්මක කරන්න පසුබට වෙන්නේ නැහැ මාධ්‍ය ඇමතිගෙන් දැනුම් දීම ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත डेल्टा यै सैक सहित नवरोगीन 14 දිනක පිළිබඳව තොරතුරු තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළා. ඒ ප්‍රදේශ කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල 25කින් प्रदेश की बेकिन लबागत सांपल विसी पहक अतरीन सांपल दा हातराक डेल्टा प्रभेते ये सेक साहित बाव साउक्यांश अनावरने करगनती बेनवा අපිට දැනට ලැබිලා තියෙන නවතම තොරතුරු එක්ක ඇත්තටම මේ මොහොත වෙනකොට මේ විශ්වවිද්‍යාලයෙන් දැනුම් දීලා තියෙන්නේ ඒගොල්ලෝ ඩෙල්ටා ප්‍රභේදයේ තිබිය හැකි ප්‍රදේශ වලින් සාම්පල් 25ක් ටෙස්ට් කරලා තියෙනවා සැකකටයුතු ප්‍රභේද විය හැකි ඒවා හඳුනා ගැනීමේ මූලික පරීක්ෂණයක් කරන්න. මේ මූලික පරීක්ෂණයෙන් ඒගොල්ලෝ අනෙක් මේ වෛරස් වලට වඩා වෙනස්ව හැසිරෙන ඒවා මුලින්ම හොයා ගන්නවා. ඊට පස්සේ තමයි ඒවා ජාන අනුක්‍රම जीन सीक्वेंसिंग क्रम दहावर करतेंपल वलिंग दाहतर सेकुत हंधुना एक लबन सतिये मे तहवर करना के जानु अनुक्रम करलाहतर दिना सेक कटयतु दाहतर क्लेस हंधुनागेनवा अपीट आवश्यक मौलिक पालन क्रिया मार्ग नियमित अपीट दनट एक प्रमाणवा नमो मे आतरे डेल्टा देखिए जीन सीक्वेंसिंग करला लबन सतिये धनुन देवी कोविड वायरस से आसादने ऊ नवरोगीन 1568 දිනක පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව මෙරට समस्त कोविड රෝගීන්ගේ සංඛ්‍යාව 276000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. कोविड 19 වෛරස් සේ ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 31ක් පිළිබඳවද ඊයේ පස්වරුවේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පසුගිය 11 වෙනිදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට समस्त कोविड මරණ සංඛ්‍යාවද 3533 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුත්කලින් 173988 දිනකට ලබා දී තිබෙනවා. එහිදී වෙන මාත්‍රාව ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 40276ක්. ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ දින පුත්කලින් 13357 දිනකට එන්නත් කර තිබෙනවා. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවද පුත්කලින් 4725 දිනකට එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. පාසල් ළමුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පළ කළේ මෙවන් අදහසක්. අවුරුදු 18ට අඩු ළමුන් සඳහා සහ නව යෝන් තරුණ තරුණියන් සඳහා එන්නත ලබා දීම පිළිබඳව මේ වනතේ අපට නිර්දේශයක් ලැබිලා නැහැ. නමුත් අපට පේනවා මේ වෙනකොට ලෝකයේ ප්‍රධාන වශයෙන් එන්නත් කිහිපයක් විශේෂයෙන්ම සිනොවැක් එන්නත සහ ෆයිසර් එන්නත කුඩා ළමුන්ට ලබා දෙනවා පාසල් වයසේ යන ළමයින්ටත් ලබා දෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් අප සාකච්ඡා කරගෙන යනවා. ඉදිරියේදී තීරණයක් ගන්නවා අප පාසල් ළමුන්ටත් අපේ රටේ එන්නත ලබා දෙනවද නැද්ද කියන කාරණේ. එහෙම ලබා දෙනවා නම් මොන එන්නතද ලබා දෙන්නේ කියලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. අතිගරු ජනාධිපතිතුමා අපිට උපදෙස් ලබා දීලා තියෙනවා. විශේෂයෙන් අවුරුදු 12ත් 18ත් අතර වයසේ පසු වෙන පාසල් ළමුන්ට මේ එන්නත ලබා දීමේ හැකියාව පිළිබඳව කරුණු කාරණා සොයලා බලන්න කියලා. මේ අතර නිරෝධාහාර නීති උල්ලංඝනය කළ පුත්කලින් 224 දෙනෙකු ඊයේ දින අතරඟුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඊයේ දින නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් පුත්කලින් 224 දෙනෙක් ශ්‍රී ලංකා පොලිසිය විසින් අතරඟුවටගෙන තිබෙනවා. ඒ වගේම මේ දක්වා අතරඟුවටගෙන ඇති මුළු සංඛ්‍යාව
मार्ग बाधक परीक्षा परीक्षा ऑनलाइन इगन्वीमे क्रमवेदेन इवत्वेमिन आरंभ कल वृत्तीय क्रियामार्गे अद देवन दिनटात क्रियात्मकाय केसे वेतात एतम गुरुवरुन वर्जनेट एक्वन्ने नैतिव इगन्वीम कटियुतु सिदु कल आकारयद दक्नट लैबुना कोविड वसंगतयात समग लोबपुरा सैम रटकम पाहे विविध क्षेत्रवल बहु अर्बुदकारी तत्वयान नैतिवुना अध्यापनयटद मेम वसंगते नैतिवु बलपैम सुलुपटु एकक नोवे श्रीलंकावेद सांप्रदायिक पांति कामर अध्यापन क्रियावलियट तित तबन्नट अपट सिदुवुने वसंगते शीघ्र व्याप्तियात समगई लोकये बहु दियुनु रटवल मार्गगत दुरस्थ अध्यापनय मेयट साधनीय विसंदुमक लेस क्रियात्मक कर एतत् श्रीलंकाव तुल एय क्रियात्मक वन आकारय संबंधेन बहु गटलु पवतिनवा තින්ම අප විමසා බැලිය යුත්තේ මාර්ගගත ක්‍රමවේදය තුල ඇති අඩුපාඩු නොවේ ඒ සඳහා අප රට තුල ගොඩනැගී ඇති පසුබිමෙහි පවත්නා අඩුපාඩු සම්බන්ධයෙන්ුයි මාර්ගගත අධ්‍යාපනයේ පිළිබඳ බොහෝ සංවාද ගොඩනැගී ඇති පසුබිමක ඊයේ දිනේ මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලියෙන් ඉවත් වෙමින් දිවයිනපුරා ගුරු විදුහල්පතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලියෙන් ඉවත් වෙමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට ගුරු බවතුන් එළඹි ප්‍රථම අවස්ථාව වන්නේද මෙයයි අද වර්ජන දෙවන දිනයයි මේ සම්බන්ධයෙන් අප ලංකා ගුරු සංගමේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගෙන් විමසීමක් සිදු කළා දැන් ඔටි සමිති ක්‍රියාමාර්ගයක් විදිහට ඔන්ලයින් නැති ඇතුළු පාසල් වල කරන ක්‍රියාමාර්ග වලින් ඉවත් වෙලා තියෙනවා දෙවෙනි දිනය විදිහට මම අපි දකිනවා සාර්ථකවම ක්‍රියාමාර්ගයට ගුරුවරු සහ විද්‍යාපතිවරු එකතු වෙලා තියෙනවා ඒකම දැන් අපි ඉල්ලීම් කීපයක් යොමු කරලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය බලධාරීන්ට විශේෂයෙන්ම මේ මර්ධනකාරී පිරිවෙත හරහා ජෝසප් ශාලින් ඇතුළු පිරිස අතහැරගෙන ගිහිලා තියෙනවා ඔවුන්ව නිදහස් කළ යුතුයි කියන කාරණයක් ඒ වගේම කොතලාවල පනත හරහා අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළක් කරනවා ඒක වහම හකුලා ගන්න කියන එකත් ඒ වගේම අවුරුදු सौख्य अध्यक्ष जनरल विभाग प्रवर्तन ඔන්ලයින් හරහා ආවරණය වුණා කියලා හිතලා විභාග පවත්වන්නේ ඇයි මේ විදිහේ අපි දන්නවා කලිමුත්තුනේ ඒක තමයි දැන් මාසයක් දෙකක් ප්‍රමාද කරලා ඊළඟට විභාග පවත්වනවා එතකොට මේ වසංගත කාලය ඇතුලේ දරුවන්ට සිද්ධ වෙච්ච අසාධාරණ කවුරුත් අක්ෂේරු කරන්නේත් නැහැ ඒ අසාධාරණ නිවර්ද කරන්න කටයුතු කරන්නේත් නැහැ අපි කියනවා මේ වෙලාවේ විභාගෙ මේ වැදගත් වෙන්නේ විභාග පැත්තක දාන්න සියලු දරුවන්ට සාධාරණ අධ්‍යාපනයක් ලැබෙන විදිහට අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන්න කටයුතු කරන්න එහෙම නැත්නම් මේ අරගලේ තවදුරටත් ඉස්සරහට යයි වර්ජනීය ක්‍රියාත්මක වූද ඇතැම් ප්‍රදේශවල ගුරු බවතුන් සුපුරුදු පරිදි සිය ඉගැන්වීමේ කටයුතු වල නිරත වුණා මෙරට සාමයට හානිවන ලෙස ප්‍රකාශ සිදු කරන අවස්ථාවන් වලදී නිත්‍යානුකූලව කටයුතු කිරීමට මාධ්‍ය අමාත්‍යවරයා ලෙස පසුබට නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා ඒ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් මාධ්‍ය ගැන කතා කරනකොට ඔබතුමාලට කියන්නට ඕනේ මං ඉතා කනගාටු වෙනවා විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරේ රහසිගතව නීතිඥවරුන් ගැනලා සාකච්ඡාවක් තිබ්බද කියලා මොනතරම් සාවද්‍යද කියලා බලන්නුගේ කතාව හැබැයි රටක නීතිඥවරුන් ගැනලා යම් කිසි සාකච්ඡාවක් කරන්නේ ඇයි අපට නීති ගරුක විය යුතු නිසා මෙහෙමනම් නීතිඥවරුන් නෙමෙයි අපි කතා කරන්න ඕනේ වෙන කාට හරි පොළුමු ගුරු අරගෙන යන කණ්ඩායම පුරුදු පොළු ගෙන යන කණ්ඩායම ඒ වගේ කණ්ඩායම එහෙම ක්‍රමවේදයක් වර්තමාන රජයේ සම්පූර්ණයෙන්ම බැහැර කරලා තියෙනවා මතක තියාගන්න නම් මේ channel සියල්ල ජනතාව සතු දෙපළක් ඒක කාගේවත් පෞද්ගලික බෝධලයක් නෙමෙයි රටේ සාමය නැති කරන්න කතා කරනවා ජනතාව අතර අසමගිය ඇති කරන්න කතා කරනවා යම් කාලයක LTT ත්‍රස්තවාදයේ තියෙන වෙලාව ඒකට උඩ ගෙඩි දෙන්න කතා කරා නම් ඒ කාලය තුල එවැනි දේවල් වලදී නියත වශයෙන්ම නීතියේ රාමුව තුල ක්‍රියාත්මක කරන්න මාධ්‍ය අමාත්‍යවරයා හැටියට සිටින තාක්කල් මම පසුබට වෙන්නේ නැහැ විවස්ථාවට ගරු කරමින් කටයුතු කිරීම මගේ වගකීමක් සහ යුතුකමක් මෙරට ගොවි ජනතාව කාබනික වගාවෙන් ඉදිරියට ගෙන යාම සඳහා දිරිමත් කිරීම සඳහා ආධාර ක්‍රමයක් යෝජනා කරලා තිබුණා. ඒ වෙනුවෙන් තමුන්ගේම කාබනික පොහොර නිෂ්පාදනයට ඉදිරිපත් වන ගොවීන් සඳහා හෙක්ටයාරක් සඳහා
රුපියල් 12,500ක ආධාරයක් ලබා දෙන්නටත් එම ප්‍රමාණය හෙක්ටයාර් දෙකක උපරිමයකට ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. යටතේ මේ රට ගොවි ජනතාවට තමුන් කැමැති පරිදි තමුන්ගේම නිර්මාණාත්මක කාබනික පොහොර සාදා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ආයතන මගින් ලබා දෙනවා වගේම එම නිෂ්පාදන කටයුතු ප්‍රවර්ධනය කොට ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජයේ මගින් සැපයනවා. ඒ විශ්වාසය සමග ගොවි ජනතාව එක පැත්තකින් නිෂ්පාදනය කරගන්න කාබනික පොහොර අනිත් පැත්තෙන් රජයේ මගින් නිෂ්පාදනය කරන පොහොර සහ අනිකුත් ව්‍යවසායකින් මගින් නිෂ්පාදනය කරන කාබනික පොහොර මගින් 2021-22 මහකන්නේදී ශ්‍රී ලංකාවේ කාබනික පොහොර අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය දැවැන්ත වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කරන්නටත් රජය තීන්දුව කොට කටයුතු කරමින් සිටිනවා. කාන්තා හිංසනය වෙනුවෙන් පෙනී සිටීමට පාර්ලිමේන්තුවේ වගකිවයුතු නියෝජනයක් නැති බව කාන්තා දේශපාලන පීඨයේ අධ්‍යක්ෂක ආචාර්ය නීතිඥ ඉමල්කා ප්‍රනාන්දු මහත්මිය පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. කාන්තා හිංසනේ ලංකාවේ නීති රීති තිබෙනවා. ධන නීති සංග්‍රහය තියෙනවා. සමාජයේ විශාල මානසික ප්‍රශ්නයක් තිබෙනවා ඔබ තේරුම් ගන්න ඕනේ. ස්ත්‍රී දූෂණය පිළිබඳ කතන්දරේ අවුරුදු 13 15 20 දිග්ගැහිලා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ පිළිබඳ කතන්දරයට පොලිසියට ගියාම පොලිසිය මහතුරු කියනවා ඔක ගෙදර ලිපේ බත ඉදෙන කල් නේද කියලා අහක බලා ගන්නවා. කාන්තාවන් වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවේ හඬ අවදි කරන්න කාන්තා ඇමතිවරියක්වත් නැති කාලේ අපි එක්තරා විදිහකට කාටද මේක කියන්නේ? කාන්තාවන් හැටියට අපි පෙළ ගැසෙන්න ඕනේ. සේවක සේවකට සිදුවන්නා වූ අසාධාරණයන් ඉදිරිපත් කරන්න තමයි කම්කරු දෙපාර්තමේන්තුවෙන්. මොකද 50% මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා නිරෝධායනීය වෙච්ච කට්ටියත් ඒ වගේම ආසාදිත වෙච්ච අයට 50% වැටුප් ගෙවන්නේ. මේවා කතා කරන්න ගියාම තමයි ඒගොල්ලෝ කියන්නේ COVID-19 එක කිසිම නීතියක් නීති රෙගුලාසි සකස් වෙලා නැහැ කියන එක. යෝජනා කරන්නේ මේ සේවක සේවිකාවන්ට පැමිණිලි කිරීමේ නියාමන කමිටුවක් ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ගමේ ජීවත් වන අපේ ජීවිත වටින්නේ නැද්ද? බලධාරීන් නිලධාරීන් නිතිද කොස්ගස්වල ගෙඩිත් දැන් කඩන්නේ අලි. මේ වන අලි තර්ජනයෙන් පීඩා විඳින මහියංගණී ජනතාව අහන ප්‍රශ්න. වසර ගණනාවක සිට අප කතා කළ වසර ගණනාවක සිටම ජනතාව දිනෙන් දින පීඩාවට පත්වන වසර ගණනාවක සිට අලි සහ මිනිසුන් අතර පවතින අර්බුදය නතර කිරීමට තවමත් හැකි වී නැහැ. මේ නිසා අලි මිනිස් ගැටුම කියලා කියන්නේ අතීතයේ වර්තමානයේ සහ අනාගතයටද උරුම කර දී තිබෙන ඊටම අභාග්‍ය සම්පන්න ප්‍රශ්නයක්. විසඳුම් ඇති එහෙත් නිසි විසඳුම සොයා නොගන්නා අලි මිනිස් අර්බුදය පිළිබඳව අප නිරන්තරයෙන් තොරතුරු වාර්තා කළත් එය බීරි අලින්ට වීණා වයන්නක් මෙන් පෙනෙන්නට තිබෙනවා. අලි මිනිස් අර්බුදය නිසා වර්තමානයේ තුල දැඩි පීඩාවකට පත්ව සිටින්නේ මහියංගනේ ජනතාව. දවාලක් රැයක් නැතුව වන අලි ගම්මානවලට නගරවලට කඩා වදින්නේ මේ මහියංගනේ ජනතාවගේ ජීවිත දැඩි අනතුරකට හෙළමින්. ඊයේ අලුයම් කාලයේදී මහියංගනේ නගරය ආසන්නයේ තිස්ස මාවතේ නිවසකට සහ ත්‍රිරෝද රථයකට අලි පහර දී තිබුණා. තනියක ඇවිල්ලා තමයි මෙතනින් ඇවිල්ලා මේකේ වී තිබ්බා ගේ ඇතුලේ. ඊට පස්සේ මෙතනින් ගෙනින් ගමන්ම වී මිටි මේ ආයෙත් තිබුණා. මෙතන ජනෙල්ලි එහෙමම කඩලා වෙනවා. ඊට පස්සේ අරඳුර කැඩුව කඩලා වෙලා මෙතන වීණි අරගෙන මෙතන තියාගෙන කෑවා. කාලා එළෙව්වට ගියේ නෑ. කොහොම හරි පාන්දර 3:00 වෙනකම් වගේ මෙතන ඉඳලා තමයි ගියේ. ඒ එක් සිද්ධියක් පමණයි. මහියංගනේ සොරබර වැවට ආසන්න ප්‍රදේශයේ කුස්සියක දොරක් කඩා දමා එහි වූ සහල් වන අලි විසින් ආහාරයට ගෙන ඇති බවටත් අපට තොරතුරු වාර්තා වුණා. රාත්‍රී කාලයේ ගම්වැද ජනතාව බිහිතියට පත් කරමින් දේපල බවභෝග විනාශ කළ වනාලියකු උදෑසන 6:30 පමණ නිසල්මනේ සොරබර වැව දෙසට ගමන් කරන ආකාරය ප්‍රදේශවාසියෙකු ජංගම දුරකථනයෙන් මෙලෙස වීඩියෝ ගත කර තිබුණා. මේ කොස්කන්නාපු තවත් අලියෙක්. ගෙවල් කඩනවා, මිනිස්සු මරනවා. ඒ කිසි දෙයකට කිසි විඳුනම් බීරියලි වගේ මැති ඇමතිවරුන් කියනේ. අලි වැට ඇමතිය පැක් කරලා ඉන්නවා. ඒක මොකන්ද කරන්නේ? ඒක කරන්නේ වැට ගහනවා වෙනුවට වැටෙන් ගහනවා. වැටෙන් ගහලා මේ මිනිස්සුන් විනාශ කරනවා. මිදුලෙන් තමයි හැමදාම අලි රංචුවම යන්නේ. අපේ පොඩි ළමයි ඉන්නවා ගෙවල්
දෙකක් තියෙනවා මාරු වෙනවා අපි නිතරම. ඉතින් අපි හැන්දෑවේ හයෙන් පස්සේ ඇත්තටම එහා පැත්තේ ගෙදරට මෙහා පැත්තේ ගෙදරට යන්න විදිහක්වත් නැහැ. ලෙඩකට දුකකටවත් බලන්න විදිහක් නැහැ. කොයි වෙලාවෙ කොතනින් ඉඳීද දන්නේ නැහැ සතේ. පොඩි ළමයා බෙල්ල මිරිකගෙන වගේ හිටියේ තරම් පොඩි එකා බය වෙලා හිටියේ. ඔබතුමාලට ඡන්ද දුන්නේ මේව ප්‍රශ්න විසඳ ගන්න. එහෙම විසඳන්නේ නැතුව අපිට බෑ මේ නිකන් නිරපරාදේ අපි නිකන් මැරි වැටෙන්නේ බෑ මට අලි දෙපාරක් කෙල්ලපු ගෑණියෙන් මම මේකට හොඳම දේ තමයි පොල් ගෙඩිය මැලලක් දෙන ආචාර්යවරු හරියන්නේ නැහැ මේකට හොඳම දේ සාමාන්‍යව ඉන්නවානේ සාමාන්‍ය පෙරවත් නැති කෙන මැතිවතුරු ඒ മന്ത്രി කෙනෙක් අමිතු වශයෙන් පත් කළා ගරු ජනාධිපතිතුමනි දෙන්න මුන් ටික චීනෙට හරි විකුණලා මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මහියංගණය මිනිපේ සහ රෙදී මාලි අධ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ තුනට උග්‍ර වන අලි තර්ජන එල්ලවි බොහෝ කලක් ගත වී ගියත් වටිනා ජනතාවගේ ජීවිතත් වටිනා වනාලීන්ගේ ජීවිතත් දිගින් දිගටම අවාසනාවන්ත ලෙස අහිමි වී යද්දිත් මේ පිළිබඳව සොයා බැලීමට සිටින අමාත්‍යංශ අමාත්‍යවරුන් දෙපාර්තමේන්තු නිලධාරීන් ආයතන කුමක් කරන්නේද යන්න මහියංගනේ ජනතාවට පමණක් නොව මුළු මහත් රටේම ජනතාවට ප්‍රශ්නයක් එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත හමුවෙමු සවස 6ට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.